හලෝ හම්බෝ මුතු ඇතියාන්තම ඔයාද ෆෝන් එක ඔන් කරගෙන ඉතින් මොකද කරන්නේ මම කෑම හදනවා රැට ෆෝන් එකේ රින්ග්ස් යද්දි ගෙදර කට්ටිය කලබල වුණේ එහෙම නැද්ද අම්මා නම් නිදි නංගි මල්ලි තාම පන්ති ගිහින් ගෙදර ඇවිත් නැහැ ඔයා මොනවද කරන්නේ ප්‍රැක්ටිස් ගිහින් ආවිත් හරියම මහන්සි මුතු ඔයාට කෑම හදන්න උදව් වෙන්න නංගිවත් එන්නේ නැද්ද නංගිට පාඩම් කරන්න තියෙනවනේ මං අරන් දුන්න ෂූස් දෙක වට හරි නේද පුළුවන් නම් ඒක වහයට දාන් එන්න අනුපම මං මේ මං ඒ දෙක අපේ නංගිට දුන්නා එයාගේ සපත් දෙක හොඳටම ජරා වෙලා පවුනේ අනික පන්ති කොල්ලොත් එයාට විහිළු කරනවලු කමක් නෑ නේද අනුපම කමක් නෑ මුතු නංගිට හරිම සතුටේ එයාට අලුත් සපත් දෙකක් ලැබුණට නෑ මං තාම කිව්වේ නැහැ පස්සේ කියනවා අනුපම අම්මා හැරිලාද කොහෙද මං තියනවා ඕකේ මුතු After a long time, කොහොමද මුතු එහෙම? හොඳින් ඉන්නවා. දැන් නම් මුතු දන්නවා මං යාට ඇත්තටම ආදරේ කියලා. එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැනේ? ඔව්. ඔයාට තමයි පින් දෙන්න ඕනේ මුතුගේ හිත හදපු එකට. අපි දෙන්නම දවසක එන්නම් කොයාව හම්බ වෙන්න. එන්න එන්න. හැබැයි එන්න ඉස්සෙල් පොඩි කෝල් එකක් දීලා එන්න. ඕකේ? Bye. Bye සමාදී. කොහොමද විශ්වාසෙ? වරදක් නෑ අනුපමයි. නිරාශා. වා දන්නද මම මුතුට මෙච්චර කැමති නෑයි කියලා. මුතුත් ඔයා වගේ උත්සාහවන්ත කෙල්ලෙක් හින්දා. මුතුටත් ඔයා වගේ පරාජය ලේසියෙන් බාර ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මුතුටත් ඕනේ හැමදාම දිනු වෙන්න. ඇත්තද? මුතු අපිටත් වැඩිය හුඟක් දුප්පත් කෙනෙක්. එයාගේ අම්මට සිහි කල්පනාමදි. ඒකින්ද ගෙදර හරියම කරදර. මං හිතාගෙන ඉන්නේ පඩි ගත්තාන් පස්සේ මුතුට ඇඳුම් ටිකක් අරන් දෙන්න කියලා. නිරාශ වඩ පුළුවන් නේ මාත් එක්කලා යාට ඇඳුම් ටිකක් සිලෙක්ට් කරලා දෙන්න. ඉතින් අනුපමයියට පුළුවන් නේ මුතුවම එකගෙන ගිහලා මුතුට ඇඳුම් අරන් දෙන්න. අපෝ ඒකටත් කියයි මම සල්ලි නාස්ති කරන්න එපයි කියලා. එයා වුණත් කැමති නෑ මං යාට අනුකම්පා කරනවට. ඔයාට එන්න පුළුවන් නේ? මං වාගේ ඉල්ලගත්ත සල්ලි ටිකම ඉක්මනටම දෙන්න. දැන් කවුද ඉල්ලුවේ? මං ඉල්ලුවද නැහනේ. මට ඒක එපා. මං වාගෙන් සල්ලි ඉල්ලගත්තේ මුතුට සෙල්ෆෝන් එකක් අරන් දෙන්න. මං ඒත් හිතුවා ඒක එයා එපයි කියයි කියලා. ඒත් එයා ඒක ගත්තා. මේ කොහොමද දොස්තර හැම? දැන් ලව් එක නැගලා යනවා. අපිට ඔය ඉහළතු ඕනේ නැහැ නේද නිරාෂා? ඔය ඉහළතුත් එකයි පහළතුත් එකයි කොයි පිරිමියත් හදන්නේ ගෑණියෙක් දැකම රවට්ට ගන්න අනේ වැන්ද බොන ආන්ටි මට දැන් නම් හෝම්වර්ක් කරන්න බෑ නෑ 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 ඔයා හෝම්වර්ක් කරන්න ඕනේ නැහැ මම ඔයාට හෝම්වර්ක් දෙන්නේ නැහැ ඔයාට ඊට වඩා වැදගත් දේවල් තියෙනවා කරන්න මම ඔක්කොම ෂෙඩියුල් කරලා තියෙනවා ඔයා දවස් දෙකකට වැඩට යන්න බෑ ඔයා ආයෙෂත් එක්ක ඉන්න ඕනේ ආයෙෂට ෆීල් කරන්න ඕනේ එයා ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක් කියලා you know you have to build up a relationship with her ඒ මොකද පූර්ණගේ හිත හැදෙනකන් අපි ආයෙෂව මෙහි නවත්ත ගන්න ඕනේ ඉඳා
Wow, tawas deka ka day off ekak denna ona man Aisha ta kinna. Kochchara deyak do wage holiday ekak hamba neka. Dawas deya kata passe oya wedata yanne pastry section eke supervisor widiyata. That is my shift. Mate ema post ekak dunna katti saka hitayne. Especially Mr. Merrill. Mr. Merrill tamai me post ekak wata denna kiyala recommend kiruwe. My god. Hari. එහෙනම් ඉතින් මම පෝස්ට් එක බාර ගන්න. Very good, very good, very good. මගේ ෂෙඩියුල්ස් කවදාවත් වැරදිලා නැහැ. ඉව මං හිතුවටත් වඩා හොඳට වැඩ කරනවා. Keep it up, keep it up. Keep with your good work, my girl. Thank you, Samadhi. Thank you. අද මුතු වැටට ආවෙ නැද්ද? නැහැ මිස්ටර් මෙරි. ළමයි අද වැටට ආවෙ නැහැ නේ. මාර අප්සෙට් එකනේ. Hey, Mr. Miller. මම මුතුට ප්‍රොමෝෂන් එකක් කරන් දීලා තියෙන්නේ මෙතන සුපර්වයිසර් විදියට. ඉතින් අද වැඩට ආවෙ නැහැ කියන්නේ ඉතින්. මිස් වෙන්ද මොන දැනගත්තු මට නේ හොඳ නැත්තේ. මේ මුතුට ප්‍රයිඩියක් දී ගන්න විදියක් නැහැ නේ. කමන්නේ කමන්නේ ඒක. හෙට වැඩ දෙයිනේ. ඔය පඬිතකන් නවත්තලා මං කියන ඉදිරියේ වැඩ කළොත් ප්‍රොමෝෂන් ලැබෙයි. තේරුණාද? ෂෙරීන් මැඩම් මං කියන දේවල් අහනවා. මම ඊයේ ඩිනර් එකක් ගත්ත ෂෙරීන් මැඩම් එක්ක. ආ වැඩ 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 කර වැඩ කර. මේ ඉතින් මං ගැරඳි මරන්නේ නැහැ. ඒකින්ද තෝ බේරුණයි කියලා හිතේ තියාගෙන. මින් පස්සේ සිද්ධ වෙන හැම දෙයකම මං අල්ලන්නේ තෝ වල. ගැරුවා. ඒක නම් මතක තියාගන්න. මං උත්තර මාර විහිළු තමයි කරන්නේ. මං ඉතින් විහිළු දන්නේ නැහැ හොඳයි. මාව දැක්කොත් ඔය ඉදින්මයි විහිළු. ඔය වැඩ කර. තවමත් නැහැ. එයා 10 වෙනකොට එනවා කියලා කිව්වනේ. එයාට අර්ජන්ට් ඔපරේෂන් එකක් ඇති. ඒ වගේ දවස් වලට තමයි අයියා ටිකක් එන්න ලේට් වෙන්නේ. ඒ වුණාට එයායි සේරටම කලින් මං ගැන හිතන්න ඕනේ. ආයිෂා, අයියා ලේට් වුණා කියලා ඔයාට මුකුත් වෙන්නේ නැහනේ. ඒත් අයියා ඔපරේෂන් එක කරන්න ලේට් වුණොත් patient මැරෙන්නත් පුළුවන්. එනකට එයා සේරටම කලින් මං ගැන හිතන්න ඕනේ. යාට පිටමිනිහෙක් ලොකු වෙන්න බැහැනේ. අයියාගේ ජොබ් එකට හුඟක් ආදරේ. He loves his job. Hello Anupama. Hello Muthu. අයියවද ඔෆිස් ආවෙ නැත්තේ? අද අම්මගේ අසනීපෙ ටිකක් වැඩි වුණා. ඉතින් නංගිට අම්මව තනියෙන් බලා ගන්න බැහැනේ. ඉතින් ඔය ඔෆිස් එකට ඉන්ෆෝම් කරාද? ඔව්. මම අනුත්සට කතා කරා. බෙහෙත් ගත්තට කිසිම අඩුවක් නැහැ. ඔහොම තමයි. අම්මගේ අස්නීප සැරෙන් සැරේ වැඩි වෙනවා. හරි. ඔය අදත් අම්මට බෙහෙත් ගන්න යනවා නම් මාත් එනවා. මේ උවමනාවක් වුණොත් විතරක් මම ඔයාට කතා කරන්න. මං තියන්න යනවා. මොකද්ද සමාධි ආර කිව්වේ අම්මට අස්නීපයි කියලා? පොඩි බයිට් එකක්. බයි කෙනෙක්ටද? ඔව්, එයා මට ලව් කරන්න ගත්තා. මං එයාව බයිට් එකට ගත්තා. මම නම් කවදාවත් ආදරේ ජෝක් එකකට ගන්නේ නැහැ. මොකද ලව් ඉස් සේක්‍රට්. මතක තියාගන්න, ලව් ඉස් ඩිවයින්. මාව තේරුම් ගන්න නිරාෂා. මං අයිෂාව මැරි කරන්නේ නැහැ. අම්මා අයිෂාව ප්‍රොපෝස් කරාට මං එයාව මැරි කරන්නේ නැහැ. හේ ඉතින් ડોක්ටර් ඔය ගැන මටම කියන්නේ. නිරාෂා, ඔයා දන්නව මං මෙහෙම කියන්නේ ඇයි කියලා? මං ඔයාට කැමති හින්දා, මං ඔයාට ආදරය කරන හින්දා. ડોක්ටර් මට විහිළු කරනවා. නිරාෂා ප්ලීස්, මං කියන දේ අහන්න. මාව තේරුම් ගන්න. මං ආයේෂාව මැරි කරන්නේ නැහැ. මගේ ආදරේ විහිළුවක් කියලා හිතන්න එපා. මට එයත් එක්ක ජීවත් වෙන්න බෑ. ආයිෂා, ආයිෂා. වයි සමාධි, අන්න අයියා ඇවිත්. එන්නකෝ. අර බලන්න සමාධි, එයාට ගමනක් යන්න තියෙනවා කියලා ගානක්වත් නැහැ. මං ආයිෂාට ඇත්ත මොකද්ද කියලා තේරුම් කරලා දෙනවා. ඒත් ඒකට හොඳ වෙලාව නෙමෙයි මේ.
ඒකයි මම තාමත් ඉවසගෙන ඉන්නේ. ડોક્ટર මට වික්‍රම සර් ලෙසන් එකක් දීලා ගියේ. මං කියන එක තේරුම් ගන්න රාෂා. මට දැම්ම මේ ගැන කියලා අම්මගේ හිත රිදවන්නත් බෑ. ඒකයි මං ආයෙසර මේ ගැන නොකිය ඉන්නේ. එහෙම කියලා මං ආයෙසව මැරි කරන්නෙත් නෑ. මාව විශ්වාස කරන්න රාෂා. පූර්ණ ඔය හොඳටම ලේට්. ඒතොට කිසිම ගාණක් නෑ. ඔය මැරි කරන්න ඉන්න කෙනාගෙන ඔල්රෙඩි හිතන්න ඕනේ. කම ඔන්. යන්න එන්න යන්න. ඔය යන්නද? මේ බලන්න අනේ. මට ඒකවත් මතක නෑ. අපේ වෙඩින් ජුවලරිස් ගන්න යන කතාව වුණා නේද? එන්න යන්න ඉක්මනට මම මාව රෙඩි කරන්. ෂෙරින්, ඔයාගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ ඔයා ඕනට වඩා කල්පනා කරන හින්දා. බිස්නස් වැඩයි, ගෙදර ප්‍රශ්නයි සේරම එකට අවුල් කරගෙන ඉන්න හින්දා. මම මේවා ගැන කල්පනා නොකර කොහොමද? මම ඔයාට කල්පනා නොකර ඉන්න කියලා කියන්නේ නෑ. ඒත් ප්‍රශ්නයක් විසඳන්න මුලින්ම හිත සංසුන් කරගෙන ඉන්න බෑ. එහෙම නේද? ඔයා මං කියනවට අදට විතරක් කාමරයට වෙලා රෙස් කරන්න. හවස් වෙනකොට දැනෙයි මොන තරම් ඔළුව නිදහස් වෙලාද කියලා. කවදාවත් ඔයාගේ හිත රිද්දවන්නේ. ඊගෙන දැන් හින්දා තමයි මම මෙච්චරත් හිත හදාගෙන ඉන්නේ. ඔයා අද වෙන කිසිම දෙයක් ගැන කල්පනා කරන්න එපා. මාත් ඔය එක්කම ඉන්න. අපි කතා කරමු අපේ අතීතය ගැන. අපි මුලින්ම මුණ ගැහුණු හැටි, ආදරය කරපු හැටි. අපිට අපේ අතීතය ගැන සිහි කරලා සතුට වෙන්න පුළුවන්. ඔයාට මතකද අපි දෙන්න උලිම තනියම මුණ ගැහුණු දවස? වික්ටෝරියා පාර්කේ ඔයා ලැජ්ජාවෙන් මිරිකුණ හැටි මතකද? මොකද මතක නැත්තේ? ෂෙරි, ඔයා තාම ලෑස්ති වෙලත් නැහැනේ. බෝඩ් මීටින් එක තියෙන්නේ 10 මාර්ට්. අපි 10 වෙනකොට ගෙදරින් පිටත් වෙන්න ඕනේ. හරි අප් නවු. සැඳපුනා යන්න. මට අද ටිකක් රෙස්ට් කරන්න ඕනේ. What? What did you say? Are you going to spoil my schedule? මම ටිකක් දවල් වෙලා ඉන්න. ෂෙරීන්, මේක රොයල් ෆුඩ් කම්පැනි එකේ හිස්ටරි එකේ කවදාකවත් වෙච්ච නැති වැඩක් කියලා ඔයාට අමතක වුණාද? අපි ලේට් වුණොත් සේවකයෝ කොහොම ලේට් නොවී ඉඳීවිද? ඔයා අද බෝඩ් මීටින් එකට එන්න ඕනේ. හරි, මං එන්නම්. Nobody can spoil my ship. ඔබට නැවතින්න තමයි මම කියලා දෙන්නේ. මිනිගේ රාජකාරී ජීවිතයට අමතරව පුද්ගලික ජීවිතය කියලා දෙයක් තියෙනවා. මහලුකට විනය ගැන, හැදියාව ගැන කතා කරුවට කසාද බැඳපු දෙන්නේගේ කාමරයට ඇතුල් වෙන්න කලින් දොරට තට්ටු කරන්න ඕන කියන එකවත් තමන් දන්නේ. රොයල් ෆුඩ් කම්පැනි එකේ හැමෝගෙම ප්‍රයිවට් ලයිෆ් එකත් කම්පැනි එක තමයි. තමන්ට පුද්ගලික ජීවිතයක් නැති වුණාට මටවත් ෂෙරින්ටවත් කරන්න දෙයක් නැහැ. කාට කාටත් උවමනා විදියට ජීවිතේ ගෙවන්න ලැබිලා තියෙන්නේ කම්පැනි එකකින්ද? මුදලාලි මුළු ජීවිතේම කැප කරලා මේ කම්පැනි එක මේ තත්ත්වයට ගෙනාපු වින්ද? ඒ දූපරත්න මුදලාලිට හොඳ ප්‍රයිවට් ලයිෆ් එකක් තිබුණා. එයා කවදාවත් බිස්නස් උයි ප්‍රයිවට් ලයිෆ් එකයි පටලව ගත්තේ නෑ. මුදලාලි ගැන මට වඩා හොඳට කොහොමද දන්නේ?
තමන් ළඟ උනේ මුදලාලගේ බිස්නස් ජීවිතේ. නම් මං මුදලාට ළඟ උනේ එයාගේ පුද්ගලික ජීවිතෙත් එක්ක. මුදලාලගේ ජීවිතුන් අතර හිටියා නම් තමන්ට මේ වගේ නාටක නටන්න දෙන්නේ නැහැ. විකාර ෂෙඩියුල්ස් බදාගන්න. මේ සඳබෝනා මම ලෑස්ති යමු. මොනව කෙරුවත් ශිරින්ට මාව පන්නන්න බෑ. ශිරින්ට බිස්නස් එක මල් නැතුව පාලනය කරන්නත් බෑ. Nobody can work without my schedule. I know that very well. හරි එහෙනම් අපි දැන් කන්න පටන් ගමු. මං අනුරුමයට කතා කරන් එන්න. නෑ නෑ එයා එන වෙලාවක එයි. එයා දැන් ඉන්නේ මේ ගෙදර නෙවෙයි වෙන කොහෙද ලෝකෙක. කාමරේට වැදලා ෆෝන් එක කණේ ගහගෙන කුටු කුටු ගාන එක තමයි එයාගේ රාජකාරිය. දුව මෙන්න මෙහෙම වාඩි වෙන්න. පෝසල මම මෙහෙම කිව්වට තරහා ගන්න එපා. මං ඔයා ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගත්තේ නැහැ. එක පුතේ ගැන බලාපොරොත්තු තියාගෙන මං කරගත්ත හරිය හොඳටම ඇති. මේ වගේ හොඳ වෙලාවක ඔය වගේ අවකපන කතා කියන්න එපා අංක. කෝසල හොඳට ඉගෙන ගනි. ඒ ගැන වද වෙන්න එපා. මේ මම තව දුරටත් ඉගෙන ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මට කැම්පස් එක හිතට අල්ලනවද නැද්ද කියන කාරණාව මත. කැම්පස් යන්න පටන් ගන්නත් කලින් පඬිත කතා කියන්න පටන් ගත්තද? අංකල්ගෙන් බේරුණත් මගෙන් නම් බේරිලක් නෑ. ඒක මතක තියාගන්න. පිස්සු නටන්න ගත්තොත් එහෙනම් මං කැම්පස් එකට ඇවිල්ලා කනට ගහන්නේ. හරි හරි මං පිස්සු නටන්නේ නෑ. මොකද මේ කිරිබත් හදලා? ඇයි? අද කෝසල කැම්පස් යන්න පටන් ගන්නවානේ. ඔයකවත් දන්නේ නැද්ද? බෝඩින් කාර්යෝ ගෙදර වෙන දේවල් දන්නේ නෑනේ. තාත්තේ මේ මාසේ ගෙදරට සල්ලි. ඊට පස්සේ මට ඔයාගේ සල්ලි එපා. ඇයි සල්ලි එපා කියන්නේ? මට નિરાශා පඩි ගෙවනවානේ. ඒකෙන් මට ගෙදර වියදම් පිරිමහා ගන්න පුළුවන්. ඔයාගේ සල්ලි ඔයා ඕන කෙනෙකුට වියදම් කරගන්න. මේක තියාගන්න. කැම්පස් යන්න පඩු ගන්න. එපා. નિરાශාක මටත් පඩි ගෙවනවානේ. අනුපමයි වාඩි වෙන්න. මෙච්චර වැඩාසේ નિરાශා දුව කෝසල වෙනුවෙන් කිරිබත් හදාගෙන ආවා. සමහරුන්ට තමන්ගේ සහෝදරයා මතක නැහෙනේ. හරිනම් තියෙන සල්ලි දික් කරන එක නෙවෙයි. සපත්තු කුට්ටමක් හරි අරන් දෙන එක. මට වෙන ගන්න දෙයක් නැහැ. નિરાශක් ඔක්කොම අරන් දුන්න. මේ අනුපමයි එන්න කන්න. මට එපා. කනෝ. අනුපමයි. අනුපමයි. මම තරහින් එළියට බහින්න එපා. කරන්න දන්නේ මොකද්ද කියලා මම දන්නවා. තා දන්නේ මගෙන් පලිගන්න. අනුපමයි. ඔය මොනවද කියන්නේ? මුකුත්ම තේරෙන්නේ තොත්ත බබානේ. මම බොරු කරන්න එපා નિરાශා. මම මොනවද කළේ කියන්න? කම්සේ හදන්නේ තාත්තවයි කොහොස්සලවයි අල්ලගෙන මට යන්නේ මං නැති කරන්නේ නේ. හොඳයි කරලා බලන්න. හැබැයි මේ ටිකත් මලක තියා ගන්නවා. මට මේ ගෙදර ඉන්න බැරුව ගියොත් මං යනවා. ඒ යන්නේ මුතු හින්දා. මුතු වෙන කරන්න බැරි දෙයක් නෑ.